අයිබෝන් කියලා හැමදෙම පිළිගන්නවා ඊ බිස්නස් මයින්ඩ් YouTube channel එකට. ඉතින් පෙවුණි account හදන ගොඩක් අය දින ප්‍රශ්නයක් තමයි තමන්ගේ address verification එක approve කරගන්න බැරි වෙන එක. ඉතින් අද වීඩියෝ කරා ඔයාලත් එක්ක share කරගන්නවා කොහොමද ඔයාලගේ address verification එක ඉතාමත් කෙටි කාලයක් ඇතුළත approve කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේ ප්‍රශ්නේ දැනටමත් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. සම්පූර්ණයෙන් බලලා මෙන්න මේ කියන step ටික follow කරොත් ඔයාලට ඉක්මනින්ම ඔයාලගේ document එක approve කරගන්න පුළුවන්. ඉතින් දැන්නම තී බිස්නස් මයින්ඩ් YouTube channel subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. හරි ඔයාලා ඉතින් මෙන්න මේ විදිහට පෙවුණි account එක ලොග් වුණාට පස්සේ මෙන්න මෙතනින් setting වලට යන්න පුළුවන්. අපි setting වල ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා verification center කියලා. අන්න ඒ verification center එකට යන්න. ඉතින් verification center එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට item කියන්නේ open item කියලා තියෙනවා, history කියලා තියෙනවා. ඉතින් history එකට ගියාට පස්සේ මගේ මේ account එක ඔයාලට පේනවා ඇති national ID approve වෙලා තියෙනවා. ඒත් එක්කම bank document එක approve වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ පෙවුණි account එක ගත්තාම address verification එක approve වෙලා තියෙනවා, ID verification එකත් approve වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ පෙවුණි account එක full verified වෙලා තියෙනවා. අපිට ඕනම platform එකකින් e-pay වෙන්න පුළුවන්, Fiverr වෙන්න පුළුවන්, ඕනම පෙවුණිය support කරන platform එකකින් සල්ලි ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය දින ප්‍රශ්නයක් තමයි දැන් මේකෙත් bank document එක දෙපාරක් මේ reject වෙලා තියෙනවා වල පේනවා ඇති. Bank document කියලා not approved කියලා වැටලා තියෙනවා. ඉතින් මේකට වෙන්න පුළුවන් හේතු කීපයක් තියෙනවා. දැන් මම මේ හේතු කීපය ගැන පැහැදිලි කරන්න. ඉතින් අපිට address verification එක කරන්න document දෙකක් දෙන්න පුළුවන්. පළවෙනි document එක තමයි bank statement එක. දෙවෙනි document එක තමයි utility bill එක. ඉතින් ගොඩක් වෙලාවට මම නම් submit කරන්නේ bank statement එක. ඉතින් ඒක තමයි ගොඩක් වෙලාවට approve වෙන්නේ. ගොඩක් අය දින ප්‍රශ්නයක් තමයි මෙන්න මේ විදිහට address verification එක පේනිය විසින් ඉල්ලන්නේ address එක හරිද කියලා බලා ගන්න. account එක හදලා තියෙන පුද්ගලයා මෙන්න මේ address එකේ ඉන්නවද කියලා හරියටම බලා ගන්න තමයි bank statement එක කිල්ලන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහ setting වලට ගියාම profile setting වල තියෙනවා. profile setting වලට ගියාට පස්සේ ඔයාගේ නම, ඔයාගේ email එක මෙන්න මෙතන address line එකක් ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ address line එක සහ ඔයා දෙන bank statement එක අකුරක්වත් වෙනස් නැතුව, ඒ කියන්නේ bank statement එකේ තියෙන address එකයි පෙවුණි account එකේ තියෙන address එකයි අකුරක් නැර බලන්න. අකුරක් හරි වෙනසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ආගේ bank account එක, කියන්නේ bank statement එක approve වෙන්නේ නැහැ. ඒ කියන්නේ address verification එකක් කරගන්න බෑ. ඒ කියන්නේ document submit කරන කලින් අනිවාර්යයෙන් මේක බලන්න ඕනේ bank statement එකේ තියෙන address එකයි මෙතන තියෙන address එක එක සමානද කියලා බලන්න. මොකක් හරි වෙනසක් තියෙනවා නම් ඔයා මෙන්න මෙතන edit වලට ගිහිල්ලා ඔයාට පුළුවන් මෙතන address verification එකේ මෙතන address එක වෙනස් කරගන්න පුළුවන්. bank statement එක වෙනස් කරගන්න බෑනේ. bank statement එක printed කරගෙන තියෙන්නේ. දැන් අපි කරන්න ඕනේ ඒක බලාගෙන මෙන්න මෙතන address එක හදලා මෙතන ඔයාලට save කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ගිහිල්ලා verification center වලට ගිහිල්ලා ඔයාගේ bank document එක, කියන්නේ bank statement එක submit කරන්න පුළුවන්. ඉතින් එහෙමත් කරලා ඔයාගේ details same නම් ඒත් ඔයාගේ bank document එක reject නම් ඔයාට ගන්න පුළුවන් option එක තමයි දැන් ගොඩක් වෙලාවට bank වලින් දෙන bank statement ගත්තාම ඒක clear නෑ. ඒ කියන්නේ පේන්නේ නෑ. අපිට සාමාන්‍ය photo එකක් ගහලා upload කරාම ඒක පේන්නේ නෑ. ඒත් එක්කම ගොඩක් අය කරන වැරද්දක් තමයි bank statement එකක් ගන්නවා online, ඒක PDF එකක් හදා upload කරනවා. ඒක upload කරලා ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාගේ account එක block කරලා දානවා. ඒකට හේතුව තමයි පෙවුනේ විසින් ඉල්ලන්නේ soft copy එකක් නෙමෙයි hard copy එකක් විදියට තමයි photo එකක් ගහලා එවන්න කියලා. දැනුවත් coming හරි දැනුවත් coming හරි upload කරොත් එම සමහර වෙලාවට ගොඩක්, يعني සමහර වෙලාවන් නෙමෙයි ගොඩක් අයගේ account block වෙන ප්‍රධානතම හේතුවක් වෙනවා මේ online statement submit කරන එක. ඔයාලට bank statement quality එකන හදා ගන්න ඕන නම් approve වෙන විදියට හදා ගන්න ඕන නම් මාව contact කරන්න පුළුවන්. මේ තියෙන මගේ contact number එක. එහෙම නැත්නම් මගේ group එකට add වෙන්න පුළුවන්. pevunishi group එක දිනවා. ඒක link එක description එකේ සහ first comment එකේ දාලා තිනවා. ඒකෙන් ඔයාලට group එකට add වෙලා මාව contact කරගන්නත් පුළුවන්. ඉතින් මේකක් upload කරොත් එimhe ඔයාලට 100% නිවැරදිව හොඳට clear වෙන විදියට quality එකට සහ විස්තර 100% නිවැරදිව තමයි මේ bank statement හදලා දෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් upload කරපුවම ගොඩක් වෙලාවට approve වෙනවා. තවත් තියෙන ප්‍රශ්නයක් තමයි verification center එකට ගියාට පස්සේ තාම යාගෙන් bank statement එකක් upload කරන්න address verification එකක් ඉල්ලන්නේ නැහැ. මෙන්න මේ වගේ account එකක්. මේ ඔයාලට පේනවා ඇති ID verification එක approve වෙලා තියෙනවා.
තාම බෑංග ස්ටේට්මන්ට් එකක් කිල්ලල් නෑ. දැන් ගොඩක් වෙලාවට අපි පෙවුනේ කවුන්ට් එකක් ඩිරෙක්ට් හදන්න බැරි නිසා එක එක අය එක එක විදිහට හදනවා. ෆයිව හරහා හදනවා, අප්වර්ක් හරහා හදනවා, ඊබේ හරහා හදනවා. මේ විදිහට එක එක විදිවලට පෙවුනේ කවුන්ට් එකක් හදනවා. දැන් ඔයාලට මෙන්න මේ විදිහට ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක එන්නේ නැත්නම් ඔයාලට ගන්න පුළුවන් හොඳම ඔප්ෂන් එක තමයි ඔයාලා ඊබේ කවුන්ට් එකක් හදලා ඊබේ කවුන්ට් එක ලින්ක් කරන්න. ඊබේ කරනවා වෙන්න පුළුවන්, නොකරනවා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් ඔප්ෂන් එක ගන්න පුළුවන් අපිට ඊබේ කවුන්ට් එකට ලින්ක් කරලා. ඉතින් ඒ විදිහ අනිවාර්යෙන් ට්‍රයි කරන්න. දැන් ඊබේ කවුන්ට් එක හරහා හදලා ඔයාලට ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක ඇවිල්ලා නැත්නම් ඔයාලට ගන්න පුළුවන් ඊළඟ ඔප්ෂන් එක තමයි පෙවුනේ එක ලයිව් චැට් එකට ගිහිල්ලා ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක ඉල්ලන්න. මට ඊබේ සෙලින් කරන්න ඕනේ, ඊබේ සෙලින් කරන්න ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක අනිවාර්යයි. ඒක නිසා ඒක එවන්න කියලා චැට් එක කරා තමයි එහෙම වුණොත් ඉල්ල ගන්න වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මෙන්න මේ පෙවුනේ සම්බන්ධයෙන් තියෙන පොදු කැඩලු කීපයකටම උත්තර හම්බුණා කියලා. ඉතින් ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක සම්බන්ධයෙන් විශේෂ දේවල් ඔන්න ඔය දේවල් ටික තමයි තියෙන්නේ. ගොඩක් අයගේ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් ඩොකියුමෙන්ට් රිජෙක්ට් වෙන එක සහ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් ඔප්ෂන් එක ඇවිල් නැති ඔන්න හේතු දෙක තමයි තියෙන්නේ. ඒ හේතු දෙකට මම මෙතනදී මේ වීඩියෝ හරහා ඔයාලට අවශ්‍ය කරන සියලුම දේවල් පැහැදිලි කරා. මම හිතනවා මේ වීඩියෝ වල වැදගත් වෙනවා කියලා. වැදගත් වුණා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.